ඍජු ප්‍රජාතන්ත්‍රවාදය නැතෝ ජනතාව විසින් ඔවුන්ට අදාළ නීති ඔවුන් විසින්ම සම්මත කර ගැනීම. වසර දෙකාමාරක විරාමයකින් පසු ස්විට්සලන්තයේ ග්ලාරුස් ප්‍රාන්තයේදී නැවතත්දකගත හැකි විය. ලාන්ස් ගෙමයින්ඩ ලෙස හැඳින්වෙන මෙය ප්‍රාන්ත වැසියන්ට නීති සම්පාදනයට පවතින නීති වෙනස් කිරීමට, එසේම දේශපාලඥන්ගේ පනත් ප්‍රතික්ෂේප කිරීමට පවා හැකි ලෙස ඡන්දය ප්‍රසිද්ධියේ භාවිතා කිරීමට අවස්ථාව ලැබෙන සෑම වසරකම මැයි මාසයේ පළමු ඉරුදින පැවැත්වෙන විශේෂ රැස්වීමකි. කොරෝනා වසංගත තත්ත්වය මත වසර දෙකහමාරක් කල් දැමූ මෙය අවසානයේදී මෙම වසරේ සැප්තැම්බර් 5 වන ඉරුදින පවත්වනු දැකගත හැකි විය. ඉතාමත් චමත්කාර ජනක ස්වභාවික පසුතලයක පැවැත්වෙන මෙම අවස්ථාවට පැමිණෙන ඡන්දහිමි ගම් වැසියන්ට අදාළ ස්ථානයට ඇතුළුවීම සඳහා රතු පැහැති ඡන්ද පත්‍රිකාව ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. ස්විට්සර්ලන්තයේ ප්‍රාන්ත විශාල ප්‍රමාණයක කලින් මෙම ක්‍රමය පැවති අතර පසුකාලීනව ප්‍රායෝගික ගැටලු නිසා ප්‍රාන්ත දෙකක හැර අන් සියලු ප්‍රාන්තවල මෙම ක්‍රමය අතහැර දමා ඇත. ප්‍රාන්තයේ ප්‍රධානියා විසින් අදාළ අනපනත් සභාගත කරන අතර ඡන්දහිමි ගම්වැසියන් තම ඡන්ද පත්‍රිකාව ඔසවා ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කරයි. ඉන්පසු ප්‍රාන්ත ප්‍රධානියා විසින් ඡන්ද සංඛ්‍යාව අනුමාන කර එම පනත අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු කරයි. අවිනිශ්චිත අවස්ථා ඇති වුවහොත් 4 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මගින් අවසන් තීරණය ගනු ලබයි. ග්ලාරුස් ප්‍රාන්තයේ පෞරාණික ස්ථානයක පැවැත්වෙන මෙම විශේෂ අවස්ථාවට සහභාගීවීම සඳහා ඡන්දදායකයන්ට අමතරව මෙය නැරඹීම සඳහා විශාල සංචාරකයන් ප්‍රමාණයක් හා දෙස් විදෙස් මාධ්‍ය කණ්ඩායම් රැසක්ද සහභාගී වීම දැකගත හැකි විය. මේ සඳහා ප්‍රාන්තයේ වයස අවුරුදු 16ට වැඩි සියලු දෙනාට ඉදිරිපත් වී ඔවුන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ. එසේම මෙම අවස්ථාවට ජනතා සහභාගීත්වය දිරිමත් කිරීම සඳහා එදින සියලු පොදු ප්‍රවාහන සේවා නොමිලේ භාවිතා කිරීමට අවස්ථාව ලබා දීමද විශේෂයෙන් දැකගත හැකි විය.